රැකී රක්ෂා කරන අය මොනවහරි ලාභයක් උපයන අය හොඳට මතක තියාගන්න අනන්ත සංසාරේ ඉඳලා පිංගසනේ අසත්පුරුෂයන්ගේ ගැන්නුම් බහට අහුවෙලා අදටත් ඉන්නේ අසත්පුරුෂයෝ ඉන්නවා පිංගදෙනි පුළුවන් තරම් මේ මේ මනුස්ස ප්‍රජාවගේ ඔලු විනාශ කරනවා ඉන්නවා පිංගදෙනි පුළුවන් තරම් මේ මේ මනුස්ස ප්‍රජාවගේ ඔලු විනාශ කරනවා තමන්ගේ බඩවඩා ගැනීම උදෙසා තමන්ගේ මතය හෝ තමන්ව මුදුන්පත් කර ගැනීම උදෙසා අන්‍යයගේ අගුණ කී කියා අගුණ කී කියා බොරු හරි කමන්නේ හද හදා කී කියා පිංගතුනි තමන්ගේ පැත්තට පිරිස නම්ම ගන්න වැඩපිළිවෙල කරන අය ඕනේ තරම් ඉන්නවා ඉතින් ඒ අයතුලින් ඔබ දකින්න ඕනේ එකම කාරණාව තමයි හිතේ නිවන දකින්න තියා තව ඒවට තව කිට්ටු වෙලාවක් නැහැ ඔන්න ඔය අවස්ථාව වලට පිංගතුනි ඔබත් අහුවෙච්ච අවස්ථාව වලදී ඕනේ තරම් ආන්ගේ අනන්ත සසනේ පිංගතුනි ඔන්න ඔය තැන් වලට අහුවෙලා ඉවරලා ශ්‍රමණ බමුණන් වහන්සේලාට දානෙට ආරාධනා කළා ඒ අයට දන් නොදීපු අවස්ථාවල ඕනේ තරම් ඇති. දානෙට ආරාධනා කරනවා එන්න කියලා. ඊට දවසකට පස්සේ අසත්පුරුෂෙක් ඇදලා කියන ඕකුන්ට දන් දෙන්න එපා. ඕකුන් මේ මහා නරියෝ දෙන්න එපා දාන්න. එක එක ආකාරයෙන් දේවල් කියලා පිළි අරගෙන ඉන්නලා මොකද කරන්නේ? උන්වහන්සේලා එනකොට බැනලා පන්නනවා. නිගන්ත වෙන්න පුළුවන් මේකනේ. කවුරු හරි වෙන්න පුළුවන්. සමන බමුණු පිරිස මොකක් හරි දෘෂ්ටියක් ලබ්ධියක් දරාගෙන ඉවර වෙලා තමන් දන්නා පරිදි ඒක ඉෂ්ට කරගෙන යන පිරිස. ඒ අයට එන්නකෝ දානයක් දෙන්නම් මං කියලා ආරාධනා කළ ඉවරලා පස්සේ බැනලා පන්නන වැඩපිළිවෙලකට පත් වුණා නා. අද ඔබ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා නම් ලත්තනම ලොප්. ව්‍යාපාර කරන අය හොඳට මතක තියාගන්න ව්‍යාපාරයේ දියුණු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ශ්‍රමණ බමුණන්ට දන් දෙන එක. හොඳට බලන්න දෙමළ වගේ පිරිස් ඔය Hindu ආගමික පිරිස් ගොඩාක් දියුණු වෙන එක හේතුවක් තමයි පින්විතනේ ඒ අය ගොඩාක් ඒ අයගේ ආගමකට සම්බන්ධ ඒ බ්‍රාහ්මණෝ කවුරු හරි ඒ පිරිසට නිතර නිතර දන් දෙනවා. මොදේ ආ දෙවියන්ව සතුටු කිරීම උදෙසා එක කරනවා. දෙවියන්ව සතුටු කිරීම උදෙසා හරි කරන්නේ දානයක්නේ. ඒ දන් දෙන්න දෙන්න පින්විතනේ ඒ පිරිසට ලැබෙනවා. ඒගොල්ලෝ හිතා ගන්නවා මේ කවුරු දෙනේවා කියලාද? දෙයියෝ දෙනේවා කියලා. දෙයම හිතාගත්තට කමක් නැහැ පින්විතනේ. යහපතක් කරගන්නේ Tamanට. මොකද පින්විතනේ ස්වමන බමුණ කියන කෙනාට දානය කියලා කියන්නේ ලාභයක්. සිව්පසය කියලා කියන්නේ යාට ලැබෙන ලාභය. ආන්නේ සිව්පසය කියන ලාභය යාට ලැබුණාට පස්සේ පින්විතනි ඒ ලාභය හරහා යා හොයන විමුක්තිය යාට හොයාගෙන යන්න ලේසි. නැත්නම් දානයක් හම්ුනේ නැත්නම් එහෙම පින්විතනි දවස් දෙක තුනක් निराහාරව ඉන්නකොට තමන්ට ඒ විමුක්තිය හොයාගන්න බෑ. තමන් මොන විමුක්තිය හේව්වා. එහෙනම් ඒ කෙනාට ලොකු ලාභයක් දානයක් පූජා කරනවා කියන්නේ කවුරු හරි කෙනෙක්. එහෙනම් ඔබ යම් අවස්ථාවක පින්විතනේ ශ්‍රමණ බමුණෙකුට දානෙකට එන්න කියලා. දානේ දානයක් පූජා කළා නම් ආන් ඒ වෙලාවේදී යාට ලාභයක් හම්බුණා. එහෙනම් යාට ඒ හම්බෙච්ච ලාභෙට දැන් ඔබට ලාභයක් හම්බ වෙනවා. ඒ ලාභය හම්බ වෙන්නේ පින්විතනේ ඔබ ලාභයක් අපේක්ෂාවෙන් යමක් කරද්දී. ඔබ ලාභයක් අපේක්ෂාවෙන් යමක් කරන්නේ කොයි වෙලාවටද? ඔබ ව්‍යාපාරයක් කරනකොට අපේක්ෂාව මොකද්ද? ලාභයක්. අන්නේ දකෝ පින්විතනි අර සමානතරේ හැදිලා විදෙල්ල විල්ලා ඔබට මේ අවස්ථාව උදා වෙලා එනවා. පිරිසක් ඉන්නවා. ඒ වගේ ශ්‍රමණ බමුණන්ට දානෙට ආරාධනා කළා පින්විතනි එක එක ආකාරයෙන් බොරු කියලා වංචාවල් කළ ඉවරලා ඒ ශ්‍රමණ බමුණන්ව නැවත හරවල යවන. නැත්තම් කාගේ හරි පින්විතනි මති මතාන්තර වලට අහු වෙලා ඉවරලා අර ශ්‍රමණ බමුණන්ට බනින. දොස් කියන ස්වාමීන් වහන්සේලා හෝ වේවා අන්‍ය ආගමිකයෝ හෝ වේවා ඒ අයට බණිනවා දොස් කියනවා ඒ දොස්පරොස් නගන වැඩපිළිවෙලක ඉන්න මතක තියාගන්න පිංවිතිනි ඔය කරුණු දෙකම තථාගතයන් වහන්සේ දාලා තියෙනවා වසන කාරණා විදිහට යෝ බ්‍රාහ්මණං වා සමණං වා දැන් මේ බ්‍රාහ්මණං වා සමණං වා කියලා කියනකොට ඕකට පිංවිතිනි යම් විමුක්තියක් සලසා ගැනීම උදෙසා ඒක දිව්‍ය ලෝක වෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන් කොහේ හරි තැනක විමුක්තියක් සලසා ගැනීම උදෙසා කරුණු කටයුතු කරන පිරිසක් ගැන මේ කතා කරන්නේ.
यो ब्राह्मणं वा समनं वा अन्यं वापि वनिब्भकं मुनियम आकारेकट हरि ए वगे विमुक्तियक होयन पिरिसक हो वेवा एहेम नत्तं दुगी मगी याचक कवुरु हरि हो वेवा मुसावादेन वंचेति मुसावाद कियला इवेला वंचा करनवा नं ए पिरिसट आं एका तडी वसलेकि ඒ වගේම අපි ඊළඟ කාරණාවත් ඕකටම ගලප ගමු. යෝ බ්‍රාහ්මණං වා සමනං වා බත්ත කාලේ උපට්ඨිතේ. රොසේති වාචා නත ජේති. තංජඤ්ඤා වසලෝ එති. දැන් දානයක් මානයක් නැත්තම් තමන් ආහාරයක් වළඳන වෙලාවට කවුරු හරි එහෙම කෙනෙක් පින්ඳපාතේට ආවනම් ඒ කෙනාට පින්විතනි දානය පිළිගන්නන්නේ නැතුව බත් ටිකක් කන්න දෙන්නේ නැතුව බැනලා පන්න ගන්නවනම් අන්න ඒකා මොකෙක් කියලාද කියන්නේ? අමු වසලේ කියලා. බලන්න ඔබගේ ජීවිත තුළ ඔය වසල ගතිය තියෙනවා කියන හැබැයි මතක තියාගන්න අනන්ත සංසාරේ නම් ඕනේ තරම් ඕව කරලා ඇති. මොකද හේතුව පින්විතේ දැන් ඔබගෙන් ඒව කෙරෙන ප්‍රමාණය අඩුයි හේතුව මොකද ඔබ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරු කරන නිසා. නමුත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති වෙලාවක පින්විතේ දුගී මගී යාචකේ කාව නම් එහෙම සමහර වෙලාවට විශේෂයෙන් සුද්ධ කෙනෙක් එහෙම පිටතරේ ආහාරය පිටාගෙන ආවම නම් ගමන පන්න පවත්තාව නැති වුණේ තමයි. දැන්නලා නෙමෙයි. දේවඥාන්ත කියලා මේ කාලකන්‍ය අපේ වත්ත ලැබුණ දෙනාන් වත්තම නීච කරා උකට ගහන කාණුකට වහන් දීලා. ගහල කියන කාණුක නිස්කලින් යවක් තව ඕනේ තරම් නැති. වත්ඥා. ඒක කරපු කර්මවලින් පාට. ඔය දෙන්න කිති. මේ පප්පර කඩු. දෙන්න කඩු. ఎదురుగా మనం పొరలోకి నటుకి కాదు మనం పెట్టిన ఎంతం పెట్టిన అంతరకాలు పూర్వం చదివిన పాగతారు మన దేశ నాటి రతిలో ఏం కాదు ఏనాన్ని కదా ఒక వ్యాపారి హరి సారై ఒక వ్యాపారి హరి సారై నిన్నుకు మధ్య వ్యాపారి సారై ఏం ఏం తెలకరు తీయండి මොනෝහරි දිනක් කරලා තියෙන නිසා දැන් ඔබගේ ව්‍යාපාරය හොඳ තියෙනවා. හැබැයි ඔබට ආරම්භ කරන්න ඔබගේ නෝනාට කියන්නේ ඔබගේ මහත්තයාට කියන්නේ අපිට සල්ලි තියෙනවා තමයි. මෝඩකමද සෝ එක ධාන්‍යම් විපාක එයි මේ සල්ලි තියෙන තරකට තියෙනවා. මේ පින කොයි නාම ඉවරලින්ද දන්නේ ඒක නිසා පරිස්සමින් අද පරක්කගෙන ඕම් මොහ කියන්නේ නැත්තන් එන ඔබට අහන්න වෙන කතාව තමයි කොහමද උන් හිටියේ ඈ පොළවනදි දෙක තුනක් උන් ඉන්නේ දැන් නම් බල්ලෝ වගේ ඉන්නේ කතාවක් මහදල පිට පුතාගේ මිනිස්සු ඔහොම නෙමෙයිද කියන්නේ ඒවත් මේ ඔබට නෑ රත්තරන් එක් කෝටි අසූ කියලා.
කොහොම ඉන්නද ජීවිත ඔබ ඉන්නා වගේ මනුස්ස ජීවිතයක් ඇතුළත තියෙන 160 කෝටියක් ධනිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා අන්තිමට කාලකන්ණි දෙන්නේ වගේ විනාශ කරනවා පාඩි ඒකයි කියන්නේ තෙර කරපු කින තහින් සම්පූර්ණ දෙයක් නෙවෙයි ඔබ මොකද්ද හිතන්නේ මේ ගැන? ඔබ මොකද්ද මේ හිත හිත කරන්නේ? ඔබ කළ දීපකද? ඔබ මොකද්ද උජාරුවෙන් කියවන්නේ? අර මගේ පුතා කොහොමද? එංගලන්ත මොනවද කියවන්න තියෙන්නේ? හිතන බලන්න. ඒකුන්ගේ පින. පිනවර වෙච්ච ගමන් දැනගත්ත හැකි. කෝල් එකක් එයි ඔබට අනේ අම්මේ මූ මට ගැහුවා කියලා. අනේ දොර හිතා ගන්න තියෙන්නේ. ඔබට කතා මහත්යට කතා කරලා දෙන්නේ මේ දුවගේ පින ඉවරයි. ඕක තමයි කියන්නේ. එකෙනා හොඳට මන්දක තියාගන්න පිළිදෙන ඔබගේ ගෙවල් දොරවල් සමාජයේ ඔබ ජීවත් වෙනකොට ඔබ දකි එක එක මට්ටමින් සල්ලි තියෙන පිරිස් ඒ සල්ලි මට්ටම් පෙන්නගෙන කටයුතු කරන්න හැටි ඔබට මේ වෙලාවට හැමතිස්සෙම මතක් කරගන්න තියෙන එකම කාරණාව තමයි බොහොම හොඳයි බලන්න ඒ අය කොච්චර පින් කරපු අයද කියලා හැබැයි පින කියන්නේ වළඳනකොට ඉවර වෙන එකක් ඒක විතරක් මතක තියාගෙන කටයුතු කරන්න. එහෙනම් පින්වතුනි දැන් පොඩ්ඩක් අපි ආයෙ අර කාරණාවට යන් වසන සූත්‍රයේ කාරණාවට. යන් ශ්‍රමණ බ්‍රාහමණේ හෝ වේවා දුගී මගී යාචක පිරිස හෝ වේවා මෙන්න මේ පිරිසට බොරු කියලා ඒ පිරිසව රවට්ටලා ඒ පිරිසව රස්තියාදු කළා ඒ පිරිසගෙන්ට බැනලා ආන් ඒ වගේ දානෙට එන්න කියලා ඉවරලා දානේ පැහැර හැරලා හොඳට දානෙදට එන්න කියලා ඉවරලා ඔබ වහන්සේලා වරින්නකෝ අපි හොඳට සලකන්නම් ඔබ වහන්සේලාට කියලා එනකොට නිකන් යන්තම්
මිරිස් හොද්දකයි බතුයි හදලා තොපිට මේව තමයි හොඳ කියලා ආදී වශයෙන් එහෙම කන්න දුන්නා නා. ඕන් ඔය ආකාරයෙන් පිංගුතෙනි කටයුතු කළා නා. මෙන්න මේ කටයුතු කරන පිරිස වසල පිරිසක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒකෙන් පිංගුතෙනි ඔබට හොඳ දෙයක් තියෙනවා මේ අලුත් අවුරුද්ද කරන්න. මතකයිනේ අලුත් අවුරුද්දේ අපි අදිස්ථානේ. මොකද අදිස්ථානේ? ආය අලුත් අවුරුද්දෙන් පස්සේ කිසිම තරහකාරයක් අපිට නැහැ. සියලු අයත් එක මිතුරු වෙනවා. මිතුරු වෙනවා කියන්නේ ඇලෙනවට එහෙම නෙමෙයි. තරහ නැති වෙනවා. තරහ නැති වෙන මානසික මට්ටම හදා ගන්නවා. ඒකට ඕන වෙන්නේ බුලත් අතයි කේ ගෙඩියයි. හරිම සරලයි. බුලත් අතයි කේ ගෙඩියයි. ඕනේ නම් CD එකක් දෙන්න. ඉස්සර නම් මං කිව්වේ ඔහොම නෙමෙයි. ඉස්සර මං ඔබට කිව්වේ CD එකක් අනිවාර්යයෙන්ම දෙන්න කියලා. දැන් මං කියන්නේ ඕනේ නම් CD එකක් දෙන්න. මට හොඳට පත්තියන් වෙලා ඉවරයි. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. මෙහෙස වෙලා වැඩන්නේ. තිරිසනාට කොච්චර බණ කිව්වත් ඒක සෝතාපන්න වෙන්නේ නෑ වගේ. බොහෝ ලෝක සත්‍යයට මේක කරන්න බෑ. ඒ කියන්නේ මම නොකර ඉන්නව නෙමෙයි පිංගුතුනි, කරනවා. හැබැයි මම පෙලෙන්නේ. ඉස්සරව සතර පායට යනවා කියලා මට දැනෙනකොට මහා පුදුමාකාර පෙලිල්ලක් තිබුණා මගේ හිතේ. ඉස්සර මගේ මානසික මට්ටමේ හැටියට පිංගුතුනි මට පුළුවන්කම තිබුණා පැය 24ම ඔබට බණ කියන්න. අද මේ පැය 4 බණ කියලා ඉක්මනට යන්නයි මට වුණා. මොකද මේක කරගන්න අයට මේ පැය 4 හොඳටම ඇති. ඒක නිසා. එහෙනම් අර තරහ මරහ ඔක්කොම දුරු කරගෙන පින්විතනි ඔබ නිවන් මාර්ගට එළඹෙන්න මේ අලුත් අවුරුද්ද අපි යොදා ගන්නවා. මේ අලුත් අවුරුද්දේ තව එක කාරණාවක් අපිට කරන්න පුළුවන්. ඔබ මේ ගැන හිතලා බලන්න. අනන්ත සංසාරේ ඉඳලා ආපු ණය ගනුදෙනු ගෙවෙන ක්‍රමවේදයක් අපි හදාගමු. පුංචි දේවල්, මහ ලොකු දේවල් නෙමෙයි. අපි හැමතිස්සෙම පින්විතනේ එන චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. නැත්තම් සමාජයේ ඔඩ් වෙනවනේ. එන මහා අමුතු මිනිහෙක් වෙනවනේ සමාජයේ. එහෙම වෙන්න හදන්න එපා. එතකොට සමාජයේ කැපිපෙනින්න පටන් ගත්තට පස්සේ එකා දෙන්න ඔබ වටා රොක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ කවුද? ඔබ හන්දට ඔබ ඔබතුමාට හම්බුණා වැඩේ. මම අපේ හාමුදුරුවන්ට විතරම කියන්නේ දෙන්නෙත් තුන් දෙනෙක් කැල්ල ඔබ ගාව ඉඳගෙන බණ ටිකක් අහන්න. තිල් මෑණිවරුන්ටත් මං කියන්නේ හොඳට පරිස්සම් වෙන්න. මේ මාගේ දායකයෝ ඒ දායිකාවෝ කියලා මේ හිතෙන්න ගත්තොත් මතක තියාගන්න තමන්ගේ නිවන් මාගේ එතනින්ම ඉවරයි කියලා. හොඳට පරිස්සම් මේ අපේ හාමුදුරන් වහන්සේලාට නිතර නිතර ඔය අවවාද හම්බ වෙනවා. මොකද හේතුව පිංගුදෙනි මානේ තමයි තියෙන ලොකුම භයානක ආයුධේ. ඔය ආයුධෙන් තමයි කැටි ගෑවෙන්නේ පිංගුදෙනි. හිතාගන්න බැරි වෙන කැටි ගෑවෙනවා අන්තිමට. පුදුම පරිස්සම් වීමක් පරිස්සම් වෙන තියෙන්නේ මානේ. ඒකයි කියන්නේ සමාජයේ ඔඩ් වෙන්න එපා. සමාජයේ කැපී පෙනෙන්න හදන්න එපා. පුළුවන් තරම් පල්ලෙහාට පාත් වෙලා, පුළුවන් තරම් පය පිස්නා බිස්සට වැටිලා ඉන්න. කරන දේවල් පිටින් සමාජයේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර හරහා කරන්න. එතකොට හැමෝම කරනවා වගේනේ. එතකොට ඔබව පේන්නේ නැහැ කාටවත්. ඔබව පෙවුනොත් එහෙම එකක් ඔබට අනිත් අයගෙන් පහර වදිනවා. අනිත් එක නෑ. ඔබම දන්නවනේ පිංගුතුනි අපි මේ ලෝකේ අල්ලන්න බණ කිව්වා නෙමෙයි. ගමින් කොයි ගමට ගියත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක් කරගෙන කිසිම එකක් කරලා නෑ. මනුස්සයා නිවනට යමු කරනව හැරෙන්න වෙන කිසිම දෙයකට කටහැරලා නෑ. පැවිදි වෙච්ච දවසේ දා පටන් පැවිදි වෙන කලින් නම් ඒව කළා. ළමයින්ට උගන්වලා ළමයින්ට දොස්තරලා වෙන්න, ඉංජිනේරුව වෙන්න උගන්වනවා. නමුත් පැවිදුණාට පස්සේ මං කාටවත් ඒව ඉගන්වුවේ නෑ. පැවිදුණාට පස්සේ මේ කටහැරලා කියලා තියෙන ලෝකේ තියෙන අසාරකම ඒ මොනවා වුණත් පිංගුතිනි පිරිස අතර ටිකක් මක් වෙන්න ගත්තද? මතු වෙන්න පටන් ගත්තා. පිරිස අතර පේනවනේ. ආ මෙන්න මෙහි මහාඳුරගෙන මෙන්න මෙහෙම දේශනා කර කර යන. මොකද වෙන්නේ? ඊට පස්සේ පිංගුතිනි අනික් අධිකාරී වලට ඒව දරන්න බෑ. දරන්න බැරි වෙනකොට තමයි පිංගුතිනි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපේ මෝඩකම මේක අත්දැකීම් නැතිකම. අත්දැකීම් නැතිකම නිසා වෙච්ච දේවල් ආයි වෙන්නේ.
අත්දැකීම් තිබුණා නම් පින්වතුනි එහෙම කරන්නෙත් නැහැ. ඔබ කොච්චර ඉල්ලීම් කළත් මොනවා හරි කිය කියා කොහොම හරි ඔව වාර කරගන්න. නැත්තම් මම්ම ගිහිල්ලා මහානායක හඳුරන්න කියනවා අනේ ස්වාමීනි මට අරම කියන්නකෝ. මොකද හේතුව පින්වතුනි ඔබ යන්තම් හරි කොයින් හරි මතු වුණොත් එහෙම ඔබගේ ගමේ ඉන්න ගම්මුලා දෑනියගේ පටන් ඔය සියලු දෙනත් එක්ක ඔබට මක් කරයිද? ඔබ බිමන දාන්න කටයුතු කරයි. ඒක හරි කරදර වැඩක්. ඒක නිසා මතු වෙන්න එපා. එහෙනම් මේ අලුත් අවුරුද්ද වෙලාවේ ඔබට කරන්න හොඳ වැඩක් තියෙනවා. පුළුවන් නම් පුළුවන් අය විතරක් කරන්න. බැරි අය බැරි බැරි මනගාතේ ඔවා කරන්න යන්න එපා. මේක හොඳ ක්‍රමයක් පින්වතුනි සසලේ තියෙන මොනවා හරි ගනුදෙනුවක් තියෙනවා නම් ඒක විසඳෙන්න. ඔබට පුළුවන් නම් ඔබගේ ගමේ ඉන්න ඔබ දැන්ට ඉන්න ගමේ ජීවත් වෙන ගමේ ඉන්න දුප්පත් පවුලක් තෝරගන්න. හොයලා බලලා ටිකක් යහපත්ව ජීවත් වෙන්න. මම හොරු එහෙම මේකට තෝරගන්න එපා. හැබැයි මේවා හොඳට මතක තියාගන්න. consequences තියෙනවා. ඒ කිව්වේ මේවා මේවායන් පස්සේ කරදර වෙන පැතිකඩවලුත් තියෙනවා. ඒවා මුලින් බුද්ධියෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. පස්සේ ඇවිල්ලා මට කියන්න එපා ඔබ වහන්සේ කියපේ කළා දැන් දුවත් නැහැ ගෙදර කියලා. මම මේ කියන්න හදන්නේ උන්ට කැම ටිකක් දෙන්න කියලා මිසක් ඒ පුතාට තමන්ගේ දුව දෙන්න කියලා නෙමෙයි. මේවෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්නයි ඕනේ. හැම එකක්ම හොඳට පරිස්සම් වෙන්න. නැත්තම් පොල් පැලේ හිටවන වෙලාවේ දුව ගෙදර අතුරුදහන් වෙලා තියෙයි. ඒ පොල් පැලේ හිටවන්න ආව කොල්ලෙක්. ඌ තමයි වල කැපුවේ. ඌ වල කපලි වෙනකොට දුව නැහැ ගෙදර. එහෙම තත්ත්වයක් හදාගන්න එපා. බුද්ධියෙන් කටයුතු කරන්න. නැත්තම් එහෙම ඔබට නිවම්ම ගහරි කරදර වෙනවා. එහෙම නැත්තම් අනේ හොඳයි ගියේ එකා ගියානේ දැන් ඉතින් අපිට අපේ පාඩුවේ කරගන්න පුළුවන් නෝනේ මේ වැඩේ කියලා ඒකට සාධුකාරයක් දීලා තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් කැමති විදිහක් ඔබ තෝරගන්න. පින්වතුනි බලන්න ගමේ ඉන්න දුප්පත් පවුලක්. බලලි වෙලා ඒ දුප්පත් පවුලට ඔබගේ ගෙදර කෑමකට ආරාධනා කර. හැබැයි මතක තියාගන්න ඔබගේ ගෙදරට එදාට එන්නේ ජනාධිපතිතුමා කියලා. අපි ගිය පාර කතා කළා මතකද? තව ගෙදරකට ගිහිල්ලා හොඳට කාලා බීලා ඇවිල්ලා මතකනේ බණ්ඩාරගේ කතාව අපි කතා කළා මතකද? අනන්ත සසරේ බණ්ඩාරගේ කතාව වෙලා අපිත් එක්ක වෛර බැඳගත්තයි ඕනේ තරම් ඇති. සමහර වෙලාවට පින්වතුනි ඔය ගමේම දුප්පත් වෙලා ආද ඇවිල්ලා ඉන්නේ එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ණය ගනුදෙනුව පියවන්න හොඳම වෙලාව. කාටවත් නෝට් වෙන්නෙත් නැහනේ. ඇයි? මිනිස්සු ඉතින් එහෙම එහෙම යනවනේ නෑදෑගේවල් වල යනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගමේ ඉන්න දුප්පත් පවුලක් හොයලා අඳුරන කියන වෙන්නත් ඕනේ. නන්දානුන නම් දන්නේ නැහනේ. ඔබ ඒවා තියන්නේ මං අදහස දෙන්නම්. ඔබ දන්නවනේ එතනින් හැට කරන්න ඕනේ මොකද්ද කියලා. ඔබ ගිහිල්ලා මේ දවසේ අපේ ගෙදර අවුරුදු කන්න කට්ටියත් එක්ක එන්න. ඔය මොකුත් එහෙම අරන් එන්නේ එහෙම ඕනේ නැහැ හොඳේ. එහෙම කියනෝ නේද ඔබ? එහෙම කියලා එන්න. ඒකුන් ගුණවන්ත මිනිස්සු. ඒකුන් මොකුත් අරන් නැවිත් ඉන්නේ නැහැ. සමහරට වත්තෙන් කඩාගත්ත ගස් ලව් ගෙඩිය අරගෙන එයි. නෝන මේ වස විස දාන්න නැතුව හදපු ගස් ලව් අපේ වත්තේ තිබිච්ච. කියලා ඔබට දෙයි. බොහොම ගෞරවයෙන් ඒක ගන්න. ඇයි? එදා මොකද කළේ? නැමෙ ණය ගනුදෙනුව පියවන්න යන්නේ. හැබැයි මතක තියාගන්න ණය ගනුදෙනුව පියවන්න කියලා අලුත් ගනුදෙනුව ඇති කරගන්න නම් එපා. ඒව නම් හොඳ බුද්ධියෙන් කටයුතු කරන්න. දන්නාඳුරන් නැති කවුරු කෙනෙක්වත් දාගන්න එපා ගේ ඇස්සේ. මම මේක කිව්වයි කියලා. මේ යහපත් ගමන ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ ගම්වල. එහෙම නැත්තම් කුඩු ගහන එක ගේ අතර දාගෙන ඉන්නවා. ඒදල තියෙන මාළි උස්සන් ගියාට පස්සේ තව එකක් ඊට පස්සේ. එහෙනම් බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම එකක් හොයාගන්න නැත්තම් මොකද කරන්න දෙන්නේ? සසර ගනු දෙන උන්ට එහෙන ගිහිච්චාවේ තමන්ගේ පාඩුවේ ඉන්න. නැත්තම් මේ නිදහස් වෙන්න කියලා උත්සාහ කරලි ඉවරලා අන්තිමට මොකද වෙන්නේ? ඒකෙන් මහා විනාශයක් තමන් කරගන්න. මොකද පින්විතනේ එදා අපි දුගී මගී යාචකයන්ට වංචා කළා. ඒකුන්ට වැල්ල පන්න ගත්තා. දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැල්ල පන්න ගත්තේ වන්දි ගෙවනවනේ.
පන්සලකට ඇවිදින්න වෙලා පන්සලේ හාමුදුරුවන් වහන්සේලා නිතර නිතර දානමාන දීලා දේවාලෙට ගිහිල්ලා කපු මහත්තයාට මොන හරි දෙයක් කරලා දීලා ඔය ආදී වශයෙන් එහෙම කරන පිරිස ඉන්නවා ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක දෙයියන්ගේ දානයක් ගෙදර දෙන කිරියම්මලේ දානයක් ගෙදර දෙන එහෙම කටයුතු කරන පිරිස ඉන්නවා ඒක නිසා අර සසල දිවිච් ඒ ගනුදෙනු කාලව ඒ ටික 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 පිය වෙනවා දැන් මේකත් වෙනවා දුගී මගේ යාචක මට්ටමේ හිටපු අයට ගරහලා ඒ අයට වංචා කළා ඒ ඇයට එන්න කියලා ගහලා පන්නලා ඔය ආදී වශයෙන් දේවල් කළා මහා වසල කමක් කළ ඉවරලා බැඳිච්ච ණය ගනු දෙනුවක් තිනවනම් ඔන්න ඕක පියව ගන්න පුළුවන් වෙලාවා ඒක නිසා ඒ ඇත්තන්ට එන්න කියන්න ගෙදරට ඒ ඇත්තන්ට ගෙදරට එන්න කියලා පින්දිනේ ජනාධිපතිතුමා ගෙදරට එන ආකාරය හිතාගෙන ඔබට දෙන්න පුළුවන් උපරිම ආහාර වේලක් දෙන්න මම ඔබට මගේ ජීවිතයේ තිබිච්ච එක්තරා කතාවක් කියන්න මම ඉස්සර පිංගුදනේ මං හිතන්නේ මං ඒ ලෙවල් කරන කාලේ මං ඒ ලෙවල් කරන කාලේද උගන්වනවා දැන් අතේ සල්ලි කීපයක් ගැවසෙනවා මට මතකයි මං පාදුක ටවුන් එකෙන් කෝච්චියෙන් බහැලා පාදුක ටවුන් එකේ හිටියා පිංගුදනේ හිඟන කොළු පැටව ටික මේ මහා ලොකු දේවල් නෙමෙයි මටත් පුංචි කමට හිතෙච්ච දේවල් පොළ ඇතුළට ගිහිල්ලා ඉවිල්ලා ඒ කොල්ලෙක් දෙන්නෙක් අරගෙන එනවා පොඩි උන් යා උණු තේනවා පැනගෙන බය නැහැ නේ උන් උන්ට නැති වෙන දෙයක් නැහැ නේ කියලා එක්තරා අඳුරන හෝටලයක් තිබුණා තාමත් ඇති හෝටල එකගෙන ගිහිල්ලා ඒකේ අයිතිකාර මහත්තයාට මම කියනවා අයියේ මේකුන්ට කන්න කැමති ඉල්ලන ඕන එකක් දෙන්න ඉල්ලන ඕන එකක් දෙන්න පිංගුදිනේ මුන් කොහෙන් පටන් ගන්නවද කියලා මේකුන්ට තේරෙන්නේ නැහැ යොකට ගන්නේ හරි ඉස්සර කොත්තු දානවා යෝගට් එකගේ බීම එකගේ මේක පටන් ගන්න අන්තිමෙන් දැයි ඇයිතිං දෙන කවදක්වත් හම්බ වෙලා නැහැ එහෙම chance එක මම කරන්නේ පිංගුදෙන පැත්තකට වෙලා ඒක රස විඳිනවා සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔන්න ඔය જાතිය. මිනි මරලත් හම්බ කරගන්න පුළුවන්, හම්බ කරගෙන ජොලි කරන්න පුළුවන්. නමුත් ඔය වගේ දේවලුත් කරන්න පුළුවන් සල්ලි වලට. පැත්තකට වෙලා බලන් ඉන්නකොට පින්තිනේ ඒකුම් බනිස් කෙන්නගෙන කනවා. ඒ බනිස් භාගයක් කාලි වෙලා ඒක තියෙන කොත්තුවක් දාන්න කියනවා. මේ කාලේ මට දෙන්න පුළුවන් දෙන්නේ පින්තිනේ. අනිස දුකනත දෙන්න බෑනේ උන්ට. බඩ පැලෙනකන් කාලා තැන්ක් යූ වත් කියන්න නැතුව හොඳට නැගිලා දුවනවා මම ඒකත් සතුටුයි මම මේ ඔබට මේ ප්‍රීතිය භුක්ති විඳින අවස්ථාවක් උදා කරලා දෙන්න හදන්නේ අද මට තේරෙනවා පින්වදිනේ මං එදා ඒ ගනුදෙනු පියේවේ කියලා ඇයි මං ඒ හිඟන නෙමෙයි හිඟන කිව්වොත් වැරදි දුප්පත් මිනිස්සු හිඟන කියන නම පාවිච්චි නොකරෙමු දැන් ලොකු මහත් වෙලා ඇති තමහට හිරේද දන්නේ නැහැ. තමහට මැරිලත් දන්නේ නැහැ. මේකුම් පිංගුදෙනි කාල වීලා සතුටු වෙලා ඒකුම් යනවා. තමහට ජීවිතේ හම්බෙච්ච හොඳම කැම වේල වෙන්නේ නැති. හැබැයි අද මට තේරෙනවා පිංගුදෙනි මං එතනට ගියාට පස්සේ මගේ අතට හවුනේ උන් දෙන්න විතරයි. ඒ වෙලාව එතන හිටියේ උන් දෙන්න විතරයි. එහෙනම් මේ සතරේ ලොකු ගනුදෙනුවක් තමයි මේ ගෙවෙන්නේ නැත්තේ දා. මේකුන් දෙන්න හොඳට කාලෙ වේලා. ගියා. අරුව සරමේ තැන්ක් යූ වත් කියන්නේ නැතුව. මම හැබැයි කල්පනා කළේ නෑ ඇයි මුන් තැන්ක් යූ කිව්වේ නැත්තේ කියලා. කල්පනා කරන්න දෙයක් නෑ නේද? කවුද උන්ට උගන්වන්නේ තැන්ක් යූ කියන්න? අහිංසක පොඩි එව්වෝ. ඔබට පුළුවන් පිළිගන්න හැබැයි මතක තියාගන්න නැවතත් මම කියනවා
ගේ අසේ දාගෙන පස්සේ මෝඩ වෙන්න එපා. මම මේ ගැන ගේ අසේ දාගන්න කියලා නෙමෙයි. ඒ අයට පින්වතුනි රාජ භෝජන වලින් සංග්‍රහ කරන්න. මාසෙන්ද මාංශෙන්ද සතු මරන්නද කිව්වේ නෑ නෑ. ඔය පවත්ත මාංශයක් හොයා ගන්න. පාර දිහා බල 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 යනකොට කබඩ් වල එහෙම දාලා තියෙනවා. පවත්ත මාංශයක්. පාර දිහා බල බල යනකොට කුකුලෙක් ඉන්නවා මැරිලා පාරේ. දැන් ඔය කෑව පවුද? පවුද? නෑ. එහෙම දාටියගේ ඉස්සරහනට කුකුලෙක් ඉන්නවා මැරිලා කබඩයක් ඇතුලේ. දැන් ඒ කෑවත් පවුද? එහෙනම් ඉතින් අර කලින් එකත් පවු වෙන්න එපා. කලින් එක කවුරුරි මරලා දාලා ගිහින් නම් එතන. එහෙම නැහැ. ඒව ගැන අපි දැන් කතා කරන්න ඕනේ නැහැ. ඒ බොහොම ඈත අතීතේ කතා කරපුවා. ඒක නිසා මම ඔබට සත්තු මරන්න කිව්වේ නැහැ. ඔය මැරිච්ච සතේ හරි කමන්නේ. ඒ පිරිසන් හොඳට උයලා කළා. පුළුවන් නම් ඔබ ඉගෙනගෙන තියෙන පරිදි. ඒ තියෙනනේ සිංහදෙන එක එක විදි මිනිසුන්ට කන්න දෙන්න. ස්ටාර්ටර්ස් ආදී වශයෙන් එහෙම ඒ මට්ටමේ ඒ මිනිසුන්ට කන්න දීලා ඊට පස්සේ තෑගි බෝග ටිකක් ගෙනල්ලා ඒ පිරිසට දීලා ඒ පිරිසව උපරිමයට සතුටු කරලා යනකොටත් හාල් මිටියක් ඔය තුන පහ ටිකක් මොනවාරි ටිකක් හදලා දීලා එක පවුලක් ගමටම කරන්න යන්න එපා. මොදුමට ඉඳලා වැඩ තියෙනවනේ. එක පවුලක්. අන්න ඒක උන්ට. ඒ කන්න දීලා කතා කර කර ඉන්න වෙලාවේ චුට්ටක් දහම දෙන්න. අනිච්ච දුක්ඛ අනත්ත නෙමෙයි. ඒ ටික අවබෝධ කරගන්න ශක්තියක් නැතුව ඇති තාම. චුට්ටක් දහම දෙන්න. දීලා ඔන්නම් සීඩී එකක් දෙන්න. ටැග්කට සීඩී එක අහන්න ප්ලේයර් එකකුත් දෙන්න. වීඩියෝ ඩෙක් එකක් නෙමෙයි දෙන්න කිව්වේ. අර සීඩී එක MP3 ප්ලේ එකක් යන්තම් ප්ලේ කරන්න පුළුවන්. පොඩි එකකුත් දෙන්න. අපි ඉස්සර හරියට දුන්නේ ඔවා. අලුත් අවුරුද්දේ ඔබට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕකට ඇලෙන්න එපා. මොකට ඇලුනත් පිනට ඇලුනත් ගිනි තමයි. මං කියන්නේ සසරේ තිබිච්ච ගනුදෙනුව නිමාව දක්වන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ආයි ලොකුවට ගනුදෙනු තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. කරණත් දාලා ආ මචං අයියේ කියන තැනට තමන්ව පත් කරගන්න එපා. එයා එහෙම කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට සමාජයේ පැවැත්මක් නැති වෙනවා. ඔබ බුද්ධිමත් මෙන්න මේ වැඩේ බලන්න කරන්න පුළුවන් දෙයක්. එන අලුත් අවුරුද්ද පින්වතුනි පොල් පැලයක් හිටවලා. අපි අය හම්බ වෙනවද අලුත් අවුරුද්දට කලින්? ද? හා. එදාටත් මම මතක් කරන්න. පොල් පැලයක් හිටවලා දැන් මේ වෙනකොට ඔබ පොල් පැල ගෙනත් තියාගෙන ඉන්නවනේ. පවුලේ අය ගානට ගේන්න. ඇයි? දරුවට කවුරුහරි කොඩි විනයක් කළොත් ඒක කප්රුකට වදින මට්ටමට අදිස්ථාන කළ කප්රුක හිටවන්න. එහෙම ක්‍රමයක් තියෙනවා මම ඔබට කියවන්නේ. හෙළවද පීම සංගරාව අරගෙන ගිහිල්ලා ඒක කියවන්න. මේ කියවනකොට ඒකෙන් ඔබට ගොඩක් විස්තර ටික ගන්න හැකියි. හදියක් හුනියමක් කළත් මොන දේ කළත් එහෙම නැත්නම් ඔය අස්වහක් හටවහක් හරි මොකක් හරි දුන්නත් ඒක ගිහිල්ලා අර ෆෝල් පැලේට වදින මට්ටමට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ කරන්න. gedara ඔක්කොටම එක්කෙනාට එක ගන්න ෆෝල් පැලේ හිටවන්න. හැබැයි ඒක gedara පරිභෝජනයේට නෙමෙයි. ඒක ලෝක සත්‍යයට. ලෝක සත්‍යයට කරපු අවැඩ සාධාරණකම් ටිකින් ටික ටිකින් ටික හරි ගෙවලා අදිස්ථාන කරන් තියෙන එකම එක දෙයයි. මම ලෝක සත්‍යයට කරපු අවැඩ සාධාරණ අරිහත් ඵලයෙන් පස්සේ මාගාවට එත්වා. එතකල් මට රැකවරණේ සැලසෙත්වා. ලෝකයා කරන ඕනේ කොඩි විනයක් බන්ධනයක් ඕන එකක් අරිහත් ඵලයේ ලැබෙනකම් කාලයේ විතරක් මේ කප්රුකට බැඳේවා. ඊට පස්සේ ඩබල් වෙලාවත් කමක් නැහැ.
එහෙනම් ওই වැඩේත් කළේ ඉවරයි ලාභින් උතනේ පුළුවන් විදිහට අර සසරේ කරපු ඒ වංචාවල් කළ මිනිසුන් රවට්ටලා ඒ ආදී වශයෙන් කරපුවා ওই විදිහට ටිකින් ටික ගෙවලා දාන්න ගෙවලා දාලා ඔබගේ භවගමන කෙලවර කරගන්න උත්සාහ කරන්න සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ